මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව මම ජයන්ත කෝවිලකොඩගේ මේ වීඩියෝ එකෙන් අපි විමසා බලන්නේ TikTok සමාජ මාධ්‍ය ජාලය ශ්‍රී ලංකාවට මොනිටයිසේෂන් නොන් කරයිද එහෙම නැත්නම් TikTok ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියේටර් කෙනෙක් එහෙම නැත්නම් මේ අන්තර්ගතයන් නිර්මාණය කරන කෙනෙකුගේ වීඩියෝ වල ඒ views ප්‍රමාණයට එහෙම නැත්නම් නැරඹුම් වාර ප්‍රමාණයට TikTok සමාගම වෙනත් රටවලදී වගේ ශ්‍රී ලංකාවේදීත් මුදල් ගෙවයිද ඔබ දන්නා කාරණේ තමයි මේ වන විට YouTube සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට ඉදිරිපත් කරන ලංකාවේ නිර්මාණකරුවන්ට YouTube සමාගම මුදල් ගෙවනවා හැබැයි TikTok සමාජ මාධ්‍ය ජාලය ඒ වගේ මුදල් ගෙවීමක් කරන්නේ නැහැ මේ කාරණේ අනාවරණය වෙන්නේ පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැත්ුණා මේ TikTok සමාගමේ නියෝජිත කණ්ඩායමක් සමග ලංකාවේ මේ TikTok නිර්මාණකරුවන්ට කමියුනිටි ගයිඩ්ලයින්ස් පිළිබඳව වැඩමුළුවක් මේ වැඩමුළුවට සහභාගී වුණු දකුණු ආසියාවේ TikTok සමාගමේ නියෝජිත වරියක වන අස්මා අංජු සඳහන් කරලා තිබෙනවා ඔවුන් මේ වන විට සලකා බලමින් ඉන්නවා ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන්ට මුදල් ගෙවීමට හැකියාවක් තිබෙනවද මේ TikTok ඔස්සේ ප්‍රචාරය කරන වීඩියෝ පට ඒ කියන්නේ නිර්මාණ සඳහා ඒ නැරඹුම් වාර ප්‍රමාණය අනුව මේ මුදල් ගෙවීම කරන්න පුළුවන්ද කියන කතාව. හැබැයි ඊට කලින් අය සඳහන් කරපු දේ තමයි ඊටම වැදගත් කාරණිය තමයි මේ ඔස්සේ ප්‍රචාරය කරන දේවල් සමාජයට ප්‍රජාවට අගතියක් ඇති නොවන දේවල් කියලා තහවුරු කර ගැනීම. ඒ කියන්නේ කමියුනිටි ගයිඩ්ලයින්ස් විධිමත් කර ගැනීම ශ්‍රී ලංකාවේ ඒවා කාටවත් හානියක් අගතියක් නොවන බව තහවුරු කර ගැනීම ඒ සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීම වැදගත්. ඒ සඳහා උත්සුක වෙනවා කටයුතු කරනවා ඒක තමයි අංක 1. ඊට පස්සේ තමයි මේ වීඩියෝ පට එහෙම නැත්නම් මේ නිර්මාණ සඳහා මුදල් ගෙවන්න පුළුවන්ද කියලා සලකා බලන්න කියන කතාව මේ නියෝජිතවරිය අස්මා අංජු කොළඹදී සඳහන් කරලා තිබෙනවා මාධ්‍ය වේදීන්ට. හැබැයි අය සඳහන් කරලා තිබෙනවා මේ විදිහට ශ්‍රී ලංකාවේ වීඩියෝ පට එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ නිර්මාණ කරුවන්ට මොනිටයිසේෂන් ඔන් කරන්න පුළුවන්ද කියලා සලකා බලමින් ඉන්නවා. හැබැයි ඒ සඳහා හරියටම දින වකවානු කියන්න බෑ කියන කතාව. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ප්‍රචලිත වන සමාජ මාධ්‍ය ජාලය තමයි TikTok. මේ වන විට මිලියන 1.5ක්, ඒ කියන්නේ ලක්ෂ 15ක් TikTok accounts ශ්‍රී ලංකාවේ තිබෙනවා. මේ ලක්ෂ 15 අතරින් 60%ක්ම අවුරුදු 18ත් 24ත් අතර තරුණ ප්‍රජාව. ජනගහනයේ ප්‍රතිශතයක් විදිහට බැලුවාම ජනගහනයෙන් 7%කට පමණ TikTok accounts තියෙනවා කියලා තමයි මේ වන විට අනාවරණය වෙන්නේ. එතකොට මේ මොනිටයිසේෂන් ඔන් කරනවා නම් කොහොමද ඔන් කරන්න පුළුවන් කියලා අනාවරණය කිරීමක් කරලා තිබෙනවා. අවුරුදු 18 හෝ 18ට වැඩි කෙනෙකුට තමයි මේ විදිහට TikTok වීඩියෝ පටවල නැරඹුම් වාර එහෙම නැත්නම් views වලට මුදල් ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒ වගේම අවසන් දින 30ේදී views ලක්ෂයකට වැඩි channels වලට තමයි monetization on වෙනවා නම් ඒ කියන්නේ යම් කිසි අවස්ථාවක on කරනවා නම් on කරන්න කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මේ TikTok accounts වල subscribers ලා එහෙම නැත්නම් followers ලා 10,000කට වැඩිපුර ඉන්න ඕන කියලා මෙහිදී සඳහන් වෙලා තිබෙනවා. අපි බලමු ඉදිරියේදී මේවා මොන විදිහට වෙනස් වේවිද කියලා. ශ්‍රී ලංකා බිස්නස් ටීවී නිරන්තරයෙන් ඔබට අලුත් දැනුම, අලුත් ප්‍රවෘත්ති, අලුත් විග්‍රහ ඉදිරිපත් කරන නාලිකාව විදිහට තමයි මේ තොරතුරු ගෙනාවේ. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු දැනගන්න subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී.